සිත පිම්බැදී ගෙවති දිවිහිමි. මවිත පිම්බැදී ගෙවති දිවිහිමි. සුළු මොහොතක් ස්වාමින් වහන්සේ දෙස අපගේ නෙත් යොමු කරමු. හැකිනම් ඔබට වාඩි වන්න පුළුවන්. හෙබ්‍රවරුන්ට කියන ලද ලිපියේ 4 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ සිට මෙහෙම අනාවරණය කරනවා. එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබියදී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේදෝ කියා බියක් ඇති කර ගනිමු. මන්ද ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූදේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින් ඇසූ වචනෙන් ඔවුන්ට වැඩක් නොවීය. අදර සහෝදර සහෝදරියනි, හෙබ්‍රවරුන්ගේ ලිපියේ අපට ආරාධනා කරනවා දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වන්නට. දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට අපි සැහැල්ලුවෙන් නිදහස්ව ස්වාමින් වහන්සේ තුල සිටිමු. දෙවියන් වහන්සේ තුල විශ්‍රාමය. ආදර දරුවනි, ආදර සහෝදර සහෝදරියනි, මිතා වැදගත්. දෙවියන් වහන්සේ තුල විශ්‍රාමය. ද මේ සිකුරාදා සුවමෙහෙට අපි සහභාගී වෙනවා. මන් දන්නවා ඔබගේ විවිධාකාර ප්‍රශ්න කරදර තුල, ඒ වගේම ආර්ථික ප්‍රශ්න තුල ඔබ මෙතනට එන්නේ. විශේෂයෙන්ම මේ මොහොත කරේ රැකී රක්ෂාව සමහර දවස්වලට නැහැ. මොහොත යනවා, සල්ලි වියදම් කරලා යනවා, හැබැයි මාළු හවු වෙන්නේ නැහැ. ලොකු ආර්ථික පීඩාවන් පීඩනයන් ඔබ තුල තිබෙනවා. ඒ වගේ වෙනත් රැකී රක්ෂාවල් කරන අයට ඔබ මහන්සි වෙන තරමට ඔබට වැටුප් නොලැබෙන්න පුළුවන්. ඔබ ගොඩක් මහන්සි වෙනවා, වෙහෙස මහන්සි වෙනවා. ඔබ හැමෝටම ස්වාමීන් වහන්සේ අද ආරාධනා කරනවා, වෙහෙස වෙන බර උසලන සියල්ලෙනි මා වෙත එන්න, මම නුඹට සහනය දෙමි. වෙහෙස වෙන බර උසලන සියල්ලෙනි මා වෙත එන්න, මම නුඹට සහනය දෙමි. ඔබට ගොඩාක් තෙහෙට්ටු ඇති. ඔබට ඔබේ ජීවිතය මේ වන විට ඔබට ලොකු මහන්සියක් දැනෙනවා ඇති. හැමදාම එකම දේ, අම්මා කෙනෙක් හැටියට මොනතරම් වෙහෙස මහන්සි වෙනවද, අම්මා කෙනෙක් හැටියට මොනතරම් වැයවීමක් කැපවීමක් කරනවද, තාත්තා කෙනෙක් මොනතරම් දහඩිය හෙලනවද තමන්ගේ දරුවන්ට කන්න දෙන්න. මානසික ආතතීන්, මානසික වේදනාවන් මානසිකව ඔබ වෙහෙසිලා තිබෙනවා. නමුත් ඔබ ස්වාමීන් වහන්සේ තුල විශ්‍රාමයට එන්න හැම වෙලෙම, උන්වහන්සේ ළඟට එන්න ආත්මිකාකාරයෙන් ශුද්ධවන්තින්ගේ විශේෂ යාඥාවක් ඒක තමයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ආත්මිකාකාරයෙන් ලබා ගැනීම. නිරන්තරයෙන්ම ඔබ කරන වැඩය තුල සුළු මොහොතකට, මද වේලාවකට උන්වහන්සේගේ දිව්‍ය හෘදයට උන්වහන්සේ ළඟට එන්න,
උන්වහන්සේ තුල විශ්‍රාමයට එන්න සුවය ලබන්න එදා ජේසුස් වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි ඔබ වහන්සේගේ නාමයෙන් මහ පුදුම දේවල් කළා. ඔවුන් එක දිගටම කියවගෙන කියවගෙන ගියා. ඔවුන් අත්දැකපු දේ පුදුම දේවල්. ඔවුන් හරි වෙහෙස මහන්සි වෙලා හිටියේ. ජේසුස් වහන්සේ කියනවා you go to a deserted place and have a rest for a while. You go yourselves to a deserted place and have a rest. ඔබ පමණක් වෙන්ව හුදකලා තැනකට යන්න. ගොස් විවේක ගන්න. ඒ විවේකය ඊටාම වැදගත්. විවේකය කියන්නේ අපි ඔහේ ඉන්න එක නෙමේ. එය එම විවේකය දෙවියන් වහන්සේ තුල ඉන්න විවේකයක්. දෙවියන් වහන්සේ තුල ලබන විශ්‍රාමය උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුල් වෙන්න. මේ ආඥා මෙහෙයත් එහෙමයි. අපි සෑම සිකුරාදා දවසකම දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට අපි ඇතුල් වෙනවා. අපි සැනසීමක් සොයාගෙන සැනසීමක් පතාගෙන දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන මොහොතක්. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට ඉස්සෙල්ලා උන්වහන්සේ පාලුකරයට යනවා. පාලුකරයට දෙවියන්ගේ විශ්‍රාමයට යනවා. කාත් කවුරුත් නැති කිසිම පහසුකමක් නැති ඒ වේදනාත්මක අත්දැකීමට උන්වහන්සේ යනවා. ශුද්ධාත්මයන් වහන්සේ මෙහෙවනවා දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට. සාදර දරුවෙනි උන්වහන්සේ ඔබව මාව කැඳවනවා. හොඳ හුස්මක් ගන්න. දෙවියන් වහන්සේ අපට හුස්ම දුන්නා. අපට මේ ජීවිතය දුන්නා. අපිට මේ ජීවිතය දුන්නේ ජීවිතයේ විඳින්න මිසක් විඳවන්න නෙමේ. මේ ලෝකේ දේවල් පසුපස්සේ දුවන්න නෙමේ. ලෞකික දේ අවශ්‍යයි. ඒවා පසුපස්සේ දුවන්න නෙමේ. ඔබ ගොඩාක් මහන්සි වෙන කෙනෙක් නම් නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුල් වෙන්න. ඔබගේ සිත මනස එක්තැන් කරගන්න. ජීවමාන ජේසුස් වහන්සේ තුල අපි හැමෝම දැහැන් ගත වෙමු. උන්වහන්සේ ඔබේ සිත සුවපත් කරනවා. ඔබේ වේදනාත්මක හදවත සුවපත් කරනවා. ඔබේ සියලු ප්‍රශ්න වලට උන්වහන්සේ ඒවා දරා ගන්න ඔබට ශක්තිය දෙනවා. ඔබ උන්වහන්සේ දෙස බලන්න. අපි දන්නවා සමහර අය ඔබගේ පල්ලියට ගිහිල්ලා කාත් කවුරුකත් නැති වෙලාවේ බංකුවේ වාඩි වෙලා එහෙම නැත්තම් දන ගහලා බලාගෙන ඉන්නවා. දැස් අයාගෙන බලාගෙන ඉන්නවා. ඔබේ සිතට සුවයක් සැනසීමක්. යසුවෙන් ජේසුගෙන් ඔබේ සිත උන්වහන්සේ සුවපත් කරනසේ. ඔබේ ගත උන්වහන්සේ සුවපත් කරන සික්. ඔබේ කලබල වූ සිත උන්වහන්සේ සුවපත් කරන සික්.
පත්වී නිවීනිවීයයි සමිදුනි ඔබලඟ රැඳනා හෝරාවේ සමිදුනි ඔබලඟ රැඳනාහෝරාවේ සිරදනාව කියන්න සිත සුව පත්වී නිවිනිවිියයි සමිදුනි ඔබලඟ රැඳනා හෝරාවේ සමිදුනි ඔබලඟ රැඳනා හෝරාවේ කුමානය දුරුවී දුරුවී පහන් සිතක් මා අද තුන උපදී ඉසි කුමානය දුරුවී දුරුවී පහන් සිතක් මා අද තුන උපදී සමිදුනි ඔබමා අමතන හෝරාවේ සමිදුනි ඔබමා අමතන හෝරාවේ සිත සුවපත් නිවි නිවි සමිදුනි ඔබලඟ රැඳෙනා හෝරාවේ සමිදුනි ඔබලඟ රැඳෙනා අසරණ වී සිටිවා සහන් සුවපා මා ගැන බුදා දුක් අඳුරේ අසරණ වී සිටිවා සහන් සුවපා මා ගැන බුදා සමිදුන් ගුණ කඳ සිහිවන හෝරාවේ සමිදුන් ගුණ කඳ සිහිවන හෝරාවේ සිත සුවපත් නිවි නිවි යයි සමිදුනි ඔබලඟ රැඳෙනා හෝරාවේ සමිදුනි ඔබලඟ රැඳෙනා හෝරාවේ දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතු වලින් සත්වන දවසේදී නිවාඩු ගත් සේකයි කියා තිබේ. නැවත මේ පාඩේ ඔබහු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නේ ඔයයි කියා ඇත. එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු නොවි අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුල් වන්නට උත්සාහ කරමු.
දෙවියන් වහන්සේ සත්වෙනි දවසේදී ලෝකේ මව නිවාඩුගත් සේකයි ශුද්ධ බයිබලයේ සඳහන් වෙයි. අප ජේසුස් ස්වාමි දරුවානන් 5000කට කන්නට දුන්නට පස්සේ උන් වහන්සේව අල්ලගෙන රජ කරන්නට යද්දී ඒ මහා ප්‍රාතිහාර්යෙන් ක්‍රියාදාමයෙන් පසුව උන් වහන්සේ කඳුකරයට යනවා. උන් වහන්සේ පාළු තැනකට යනවා. ඒ දෙවියන් වහන්සේගේ විශ්‍රාමයයි. අපේ මහා වැඩ ගොන්නක හිර වෙලා එකින් එක අපගේ වගකීම් ඉෂ්ට කරද්දී අපට නොදැනුවත්වම ආත්මික වෙහෙසක් තිබෙනවා. එම නිසා අපි නිරන්තරයෙන් විශ්‍රාමයට යා යුතුයි. දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට. ඔහේ හුදකලා තැනකට නොවේ, දෙවියන් වහන්සේව හමුවන තැනකට අපි ගමන් කළ යුතුයි. ඒ ගමන ආත්මික ගමනක්. ඔබ ඉන්න තැන සිට, ඔබ යන තැන, ඔබ බස් එකේ වෙන්නට පුළුවන්, ඔබේ කාර්යාලයේ වෙන්න පුළුවන්, පාඩම් කරද්දී වෙන්නට පුළුවන්, මහා ප්‍රශ්න ගොඩක් ගිනි ජාලයක් මැද වෙන්නට පුළුවන්. දෙවියන්ගේ විශ්‍රාමයට ඇතුළු වෙන්න. අර සද්රාක්, මේසාක්, අබෙද්නෙගෝ යන තරුණයන් තිදෙනාව ඒ ගින්නට දාද්දී ඔවුන් හිටියේ ඒ ගිනි ජාලාව මැද දෙවියන් වහන්සේගේ විශ්‍රාමයේ. ඒක නිසා ඔවුන් දැවුනේ නැහැ, ඔවුන්ව පිච්චුනේ නැහැ. දෙවියන් වහන්සේගේ මහා රැකවරණය තුලයි හිටියේ. දෙවියන්ගේ විශ්‍රාමය කියන්නේ උන්වහන්සේගේ ඒ පීතෘක රැකවරණයට ඇතුළු වීමයි. අපි උන්වහන්සේගේ පැටළු පැටව්, උන්වහන්සේගේ ගාලට අපි ඇතුළු වෙන්නට ඕනේ. උන්වහන්සේ පසුපස්සේ යන්නට ඕනේ. උන්වහන්සේ තුල සිටින්නට ඕනේ. යමෙක් මා තුල සිටීද, මාගේ වචන ඔහු තුල පවතීද, ඔබ ඕනෑම දෙයක් ඉල්ලන්න, ඒ ඔබට දෙනු ලැබේ. දෙවියන් තුල ඉන්න, දෙවියන් වහන්සේගේ විශ්‍රාමය තුල, දිව්‍ය සංරක්ෂණය තුල ඉන්න කෙනාට සැනසීම, සතුට, සුවය ලැබෙනවා. ආදර දරුවෙනි, අපි මේ මොහොතේ හදවතින්ම ක්ෂමාව ඉල්ලමු. පාපය කියන්නේ හැම වෙලෙම වෙහෙසකට ඔබ යොමු කිරීමක්. ඔබ පව් කරන හැම වෙලෙම ඔබගේ සිත ඔබට දෝෂාරෝපණය කරනවා. ඔබගේ සිත ඔබට දෝෂාරෝපණය කරද්දී සිතට සැනසීමක් නැහැ. වංචාවෙන් ජීවත් වෙන මිනිසයාට, අනිත් මිනිසුන් විනාශ කරන මිනිසයාගේ සිතට සහනයක්, සැනසීමක් ලැබෙන්නේ නැහැ. මොකද සිත හැම වෙලෙම දෝෂාරෝපණය කරනවා. අපි පව් කරන හැම වෙලෙම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. පව් කරන සෑම මොහොතකදීම ගව් ගණනක් උන්වහන්සේගෙන් ඈත් වෙනවා. ඒක නිසා අද දරුවෙනි, පව් කරන්න සිත වෙහෙසටපත් වෙනවා. මනස තුල සහනයක් නැතිව යනවා. හැම වෙලෙම ඉන්නේ නූල් බෝලක පැටලිලා වගේ, ප්‍රශ්නවල පැටලිලා. පව් කරන හැම වෙලෙම ඔබ මානසිකව රෝගී තත්වයටපත් වෙනවා. ජේසුස් වහන්සේ සුව කරද්දි, මිනිසුන්ව සුව කරද්දි උන්වහන්සේ කිව් වචනයක්, ඔබගේ පව් වලට සමාව ලැබෙනවා කියන එක. පව්කාර ස්ත්‍රියත් කිව්වා යන්න, නැවත පව් නොකරන්න කියලා. පව් කරද්දි සිතට, මනසට తాවකාලික සුවයක් ලැබුණත් ඔබගේ මනස ලොකු වේදනාවකට පත් කරනවා. අපි වැරදි කරද්දි, අපේ සතුරෙකුට වුණත් වැරදි කරද්දි ඔබගේ සිතට සහනයක් හම්බ වෙන්නේ නැහැ.
සැනසීමක් ලැබෙන්නේ නැහැ. අපි පව් කරන හැම වෙලෙම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. අපි සමාව ඉල්ලමු. අපගේ සිතට සුවය ලැබෙන්න නම්, මානසික සුවය ලැබෙන්න නම්, අපි හැම වෙලෙම අපගේ පව්වලට මනස්ථාපනය වෙන්නට ඕන. පව් කරපු හැම වෙලෙම උන්වහන්සේගෙන් ගව් ගණනක් ඈත වුණා, දුරස්ව ගියා. අර පව්කාර නාස්තිකාර පුත්‍රයා පව් කරද්දි තාත්තගෙන් ගව් ගාණක් ඈතට ගියා. පව් කරන කෙනා, අකීකරු කෙනා හැම වෙලෙම ගව් ගාණක් දේව තාත්තගෙන් ඈතට යනවා. ඉතින් නැවත අපි ලං වෙමු. අපගේ සිත සුවපත් වෙන්නේ, අපගේ හදවත සැනසීමක් එන්නේ, අපගේ ජීවිතයට, අපගේ පවුල්වලට සැනසීම සුවය ගලාගෙන ඉන්නේ ඔබගේ මගේ පාපවලට අපි මනස්ථාපනය වෙද්දී. පළමුවෙන්ම පාපය හදාගන්නට ඉස්සෙල්ලා පවුල්වලට මනස්ථාපනය වෙන්නට ඕනේ. පාපය හදාගන්නට ඉස්සෙල්ලා, වැරදි හදාගන්නට ඉස්සෙල්ලා, ඒ වැරදි කියලා අපි දකින්නට ඕනේ. අපි කළ වැරදි වලට අවංක සිතින්ම ක්ෂමාව අයදින්න. මේ සතිය පුරා කළ සියලු වැරදි වලට සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් කළ සෑම පාපයකටම සමාව ඉල්ලන්න. සමාව අරගෙන මේ සුව මෙහෙය දවසේදී, මේ මොහොතේදී ජේසුගේ විශ්‍රාමයට, දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට, උන්වහන්සේගේ ලැබෙන ආත්මික සුවය අපි ලබා ගනිමු. ගීතිකා අංක 63. ගියදෝ දුරස් වෙන්න ආසයි මටත් ඉන්න, ආයෙත් සිතින් ලං වෙනා, ජේසු අතින් අල්ලනා. ගියදෝ දුරස් වෙන්න ආසයි මටත් ඉන්න, ආයෙත් සිතින් ලං වෙනා, සුවකින් අල්ලලා. යහපත කරද්දී දෙවියන් වහන්සේට අපේ හඬ විවෘත කරන්නට පුළුවන්. අපේ වචන ප්‍රමුදිත වෙනවා. තනු ගීත නංවන්න හඬ ස්වර මට දුන්නු දහසක් සවන් සනහලා. තනු ගීත නංවන්න හඬ ස්වර මට දුන්නු දහසක් සවන් සනහලා. දෙනවාද පෙරසේම කරුණා දයාසෝම පෙර පාප වලලා දමා. දෙනවාද පෙරසේම කරුණා දයාසෝම පෙර පාප වලලා දමා. ආයි සිතින් ලං වෙනා, සිතින් ලං වෙමු ජේසුට. ජේසුට අපි හැම කෙනෙක්ම සිතින් ලං වෙමු. උන්වහන්සේව දකින්න, ඔබගේ දැස් වසා ගන්න, ජේසුගේ ශ්‍රී වත මඩල දකින්න. මේ මාගේ ප්‍රියාදර පුත්‍රයානෝය, මම මොහු කෙරේ ප්‍රසන්න වෙමි කියලා දෙවියන්ගේ හඬ ඇහුණා. එදා ජොර්දාන් නදියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්නාපනය ලබද්දී ඒ හඬම අපට ඇහෙනවා. මේ මාගේ ආදර පුතෙක්, ආදර දියණියක් කියන දේ ඔබට හැඟෙනවා, ඔබට දැනෙනවා. ඔබ යහපත කරද්දී ජේසුවමයි දකින්නේ. පාපය සාතන්ගෙන්, ආදරය ජේසුගෙන්,
සැනසුම සුවය යහපත කරන සැමවිට අපට ලැබේ. සැනසුම් ඔබෙන් ලැබුවරාවේ සිතේ ඇඳුන ඇතතාම සිතුවම් වෙලා. සැනසුම් ඔබෙන් ලැබුවරාවේ සිතේ ඇඳුන ඇතතාම සිතුවම් වෙලා. ඔබ ඈත වෙනවාද මා ඈත යනවාද පින්වන්න කරලා සමා. ඔබ ඈත වෙනවාද මා ඈත යනවාද පින්වන්න කරලා සමා. ආයෙත් සිතින් ලං වෙලා කියදෝ දුරස් වෙන්න ආසයි මටත් ඉන්න. ආයෙත් සිතින් ලං අත්ක වැඳගෙන යාඥා කර ජෙසුනි මගේ අත්ක එකට මේ මොහොත් එකතු වෙලා තියෙනවා වගේ ඒ අත්ක මගේ හදවතට ලං වෙලා තියෙනවා වගේ ජෙසුනි මට වහන්සේ එක්ක මේ අත්ක එකතු වෙනවා වගේ වෙන්නටද ඒ මහා සම්බන්ධකම ඔබ වහන්සේ මායි අතර තියෙන ඒ ගැඹුරු සම්බන්ධකම මගේ හදවතට ලැබෙන පිණිස ශුද්ධාත්මයානෙනි මේ බන්ධනය ඇති කරන්න මාගේ සිත මාගේ කය මාගේ සිතුවිලි මාගේ වචන ක්‍රියා එක්තැන් කරන්න මාගේ අත් දෙක එකට එකතු වෙලා තිබෙනා වගේ ඒ අත් දෙක මාගේ හදවතට ලං වෙලා තිබෙනා වගේ සුසාත්මයානනි ජේසුව මගේ හදවතට ලං කරගන්නට පාපයෙන් දුරස් වෙන්නට ඔබාන්සේ සමග සම්බන්ධ වෙන්නට ඒ ශුද්ධ බන්ධනින් අපගේ ජීවිත එකතු කරන්න ස්වාමිනේ. ඒ වගේම මගේ පවුලේ ඈත් වෙලා ඉන්න අය උදෙසා අපි ආඥා කරමු. අපේ පවුලේ ඈත් වෙලා ඉන්න අය ඔබේ පවුලේ මේ අත් දෙක එකට එකතු වුණා වගේ අම්මයි තාත්තයි එකට එකතු වෙලා හැදුණු දරුවෝ අපි එකට ඉන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි. අපි හැමෝම ඒ ශුද්ධ බන්ධනයට ඇතුළු කරන්නට කියලා ඔබ යාඥා කරන ඔබේ පවුලේ සියලු දෙනා වෙනුවෙන්ම දුරස් වෙලා ඉන්න අයව උදෙසා ඔබ යාඥා කරන ආත්මික බන්ධනයක් ඇති කරන්න කියලා ඔබ යාඥා කරන. මේ ශුද්ධ මොහොතේදී ඔබ යාඥා කරන්න ගොඩාක් දෙනෙක් පවුල්වල දුක් විඳිනවා. ගොඩාක් හිංසනයන් තියෙනවා පවුල් තුල. ගෘහස්ථ හිංසනයන් දරුවෝ දුක් විඳිනවා. ඒ පවුල් වෙනුවෙන් ඔබ යාඥා කරන්න. දරුවන්ගේ අසනීප තත්ත්වේ නිසා හඬා වැළපෙන මව්වරු වෙනුවෙන් ඔබ යාඥා කරන්න. දරුවන්ගේ රෝගී තත්ත්වේ නිසා හැම තැනම දුවනවා හරි වෙහෙස කරයි. රෝගී තත්වයක් ආවම මානසික සුවයක් නැහැ. ඒ කෙනා විතරක් නෙමෙයි ලෙඩ වෙන්නේ මුළු පවුලම ඇද වැටෙනවා. මේ සුව මෙහෙ වෙලාවේදී අපි යාඥා කරනවා ඔබ දන්න නොදන්න අය වෙනුවෙන් ප්‍රාතිහාර්යක් සිද්ධ වෙන්නට කියලා අපි යාඥා කරනවා. ඉතින් අපි දුක් විඳින සියලු දෙනා වෙනුවෙන් මම දන්නවා ගොඩක් දෙනෙක් තමන්ගේ දේවල් වෙනුවෙන් තමන්ගේ තමන්ට ලැබෙන්න ඕන දේවල් වෙනුවෙන් නෙමේ අන්න අය වෙනුවෙන් අපි යාඥා කරනවා.
යානනි වඩිනු මැනි උබේ වරම් රැගිනේ මුළු ලෝලදත් මත නෑපලේ නොලදොත් උබේ බලේ මුළු ලෝලදත් මත නෑපලේ නොලදොත් උබේ බලේ ලබාගනින් කෙසේ නොයෙක් නොයෙක් වරම් ඔබේ අතේම වේ එතුම් වරම් ඔබෙන් ලැබේදනන් මෙතේ ශුද්ධාත්මයානනි වඩිනු මැනේ උබේවරම් රැගිනේ මුළු ලෝලදත් මත නෑපලේ නොලදුන් උබේ බලේ මුළු ලෝලදත් මත නෑපලේ නොලදුන් උබේ බලේ අහා 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 සාමිනේ දයාගුණයාගේ ඔබේ හදින් නැගේ ශක්තියේ සුවේ ඔබයි අපේ පියේ සුසිත් දනන් මෙතේ ශුද්ධාත්මයානනි වඩිනු මැනි උබේ වරම් රැගිනේ මුළු ලෝලදත් මත නෑපලේ නොලදුත් උබේ බලේ මුළු ලෝලදත් මත නෑපලේ නොලදුත් උබේ බලේ මුළු ලෝලදත් මත නෑපලේ නොලදුත් උබේ බලේ ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා ඔබ සමග වෙනසෙක්වා සුවිශේෂක මාතුමන් විසලියන ලද දේවාක්‍ය නම් මෙසේය ස්වාමිනිය වහන්සේට මහිමය වේවා දවසේ කියවීම මාක්තුමාගේ සුවිශේෂයේ දෙවන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට දින ගණනකට පසු ජේසුස් වහන්සේ යලිත් කපර්නාවුමට පිවිසුණු සේක උන්වහන්සේ ගෙදර සිටින බව පතල විය එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහා පිරිසක් එක් රැස් වූහ උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටිසේක එකල සතර දිනක් අංශභාග රෝගියෙකු උසුලාගෙන උන්වහන්සේ වෙතට ආහ සමූහයා නිසා උන්වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔවුහු උන්වහන්සේ සිටි තැනට ඉහලින් පියස්සේ සෙවිල්ල හැර පියස්ස කඩා අංශභාග රෝගියා ඔත් යහන පහතට බැස් වූහ ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය ඔබේ පව් කමා කර තිබේයයි අංශභාග රෝගියාට වදාළසේක. එහෙත් එතැන හුන් විනයදරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින්
මේ මිනිසා මෙසේ කතා කරන්නේ මක් නිසාද? මෙය දේව අපහසයකි. දෙවියන් වහන්සේට මිස පව්කමා කරන්නට පුළුවන් වෙන කාට දැයි සිතුව. ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකනීම දැනි ඔවුන්ට කතාකොට, ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්න හෝද? වඩා පහසු කුමක්ද? අංශභාග රෝගියාට ඔබේ පව්කමා කරලා දැයි කීමද? නැතහොත් නැගිට ඔබේ යහන රැගෙන යන්නයි කීමද? එහෙත් මෙලොවදී පව්කමා කිරීමේ බලයත් මනුෂ්‍ය පුත්‍රයනට ඇති බව ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට, නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නයි මම ඔබට කියමි වදාළසේක. ඔහු නැගිට එකිනෙහිම යහන රැගෙන පිරිස බලා සිටියදීම නික්ම ගියේය. සියල්ලෝම විස්මිතව මෙවැන්නක් අප කවදාවත් දැක නැතයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. සම්විධාන වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සමිඳුනි කතාකන මැන ඔබගේ දාසයා අසා සිටි. සමිඳුනි කතාකන මැන ඔබගේ දාසයා අසා සිටි. සමිඳුනි කතාකන මැන ඔබගේ දාසිය අසා සිටි. සමිඳුනි කතාකන මැන ඔබගේ දාසිය අසා සිටි. හැකියයි වාඩිවන්න. ආදර සහෝදර සහෝදරියනි, අද සුවිශේෂය තුළ අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අංශභාග රෝගියෙක්ව සුවපත් කරනවා. මේ අංශභාග රෝගියාව හතර දෙනෙක් ඔසවාගෙන එනවා. දැන් මෙතන වැදගත් වෙන්නේ කරුණ තමයි දරුවෙනි. මේ රෝගියා තුල විශ්වාසයක් තියෙන්නට ඕනේ. ඒ වගේම රෝගියාව අරගෙන එන අය තුල විශ්වාසයක් තියෙන. ඒ විශ්වාසය තමයි සුවපත් කරන්නේ. ඒ ඇක්ෂන් එක, ඒ ක්‍රියාව. අදර දරුවෙනි, ඔබ යාඥා කරන විදිහට කියන්නට පුළුවන් ඔබ තුල විශ්වාසයක් තියෙනවද කියන දේ. ඔබ යාඥා කරන්නේ ක්‍රියාකාරී විශ්වාසයකින්ද ඇදහිල්ලකින්ද? ඒ විශ්වාසය ක්‍රියාකාරී විශ්වාසයක් නම්, ඒ ඇදහිල්ලක් නම් ඔබට සුවය ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඔබගේ සිතට සැනසීම ලැබෙනවා අනිවාර්යයෙන්ම. ඔබ ප්‍රාර්ථනා කරන දේ ඔබට දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළ ඒ ඉෂ්ට වෙනවා. අදර දරුවෙනි, එවැනි ප්‍රාතිහාරයක් අත්දකින්න නම් අනිවාර්යයෙන්ම අපට ක්‍රියාශීලී විශ්වාසයක් තිබෙන්නට ඕනේ. අදර දරුවෙනි, ඔබ යාඥා කරන විදිහෙන්ම ඔබගේ මුළු සිතින්ම ඔබගේ මුළු ශරීරයෙන්ම ආත්මයෙන්ම යාඥා කරද්දී දෙවියන් වහන්සේට ඒ යාඥාව එසවෙනවා. දැන් බලන්න අදර දරුවෙනි,
මේ අංශභාග රෝගියාව හතර දිනක් ඔසවාගෙන යනවා. ඔවුන් තුළ විශ්වාසයක් තියෙනවා. ජේසු ළඟට බාගත්තොත් අරගත්තොත් මේ කෙනාව සුව වෙනවා කියන එක. ගොඩක් සෙනග ගේ ඇතුළෙත් ගේ වටෙත් ගොඩාක් සෙනග. දැන් මේ රෝගියාව කොහොමද ජේසුස් වහන්සේ ළඟට ඉන්නේ? උන්වහන්සේගේ ඇතුළේ ඉන්නේ. සෙනග පිරিলা, වටේම සෙනග පිරিলা. මේ හතර දෙනා මේ රෝගියාව ඔසවාගෙන එනවා, යහනක තියාගෙන ඔසවාගෙන එනවා. ඇවිල්ලා වහලේ උඩට නගිනවා. ඇතුල් වෙන්න බෑනේ, වහලට නගිනවා. දොරෙන් එන්නට බෑ. ඒ වහලේ ආදර දරුවෙනි, ඊශ්‍රායලයේ පලස්තීන දේශයේ ඒ වහලවල් තියෙන්නේ හරියට නිකන් අපේ කොන්ක්‍රීට් දාලා තියනවා වගේ වහල පැතිලි. ඒ වගේම අපි අර කොන්ක්‍රීට් දාද්දී බීම්ස් දාලා තියනවා වගේ ඒ වහලට, වහල මැද මැටි වලින් ලී කුඩු වලින් මිශ්‍රණයක් හදලා ඒ බීම් දෙක අතර තද කරලා හිර කරලා තබනවා. ඒතකොට මේ බදාම වගේ තිබෙන කොටස කඩන්නට පුළුවන්. ඒතකොට මේ රෝගියාව ගෙදර වහලුරට අරගෙන ගිහිල්ලා ඒ වහලේ පියස්ස කඩලා රෝගියාව ජේසුස් වහන්සේ ළඟට බානවා. උන්වහන්සේ මේක දකිනවා. හරි පුදුම දෙයක්. දැක්කනේ මේ අයගේ විශ්වාසය. මේ අයට එඩිතර ක්‍රියාවකුත් කරන්න වුණා. සමහරවිට වැරදි වැඩක් වහලෙත් කඩලා මේ රෝගියා වෙතට බස්සනවා. හැබැයි ඒක හදාගන්න පුළුවන්. ඔවුන් තුළ තිබු විශ්වාසය, ක්‍රියාකාරී විශ්වාසය, ක්‍රියාශීලී විශ්වාසය ජේසුස් වහන්සේ ළඟට මේ රෝගියාව බාද්දී උන්වහන්සේ මේ රෝගියා දෙසත් ඔව ඔස්වාගෙන ආපු අයගේ විශ්වාසය දැකලා ජේසු කියනවා, පුත්‍රය ඔබේ පව් කමා කර තිබේ. නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්න. අදර සහෝදර සහෝදරියනි, හරි පුදුම දෙයක්. මේ හතර දෙනාම ඔසවාගෙන ආපු ඒ යහන, මේ අංශභාග රෝගියා ඒ යහන ඔසවාගෙන එතනින් සතුටින් ප්‍රීතියෙන් නික්ම යනවා. මිනිස්සු පුදුම වෙනවා, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අර හතර දෙනාම ඔසවාගෙන ආපු ඒ යහන මේ පුද්ගලයා ඔසවාගෙන ගෙදර යනවා. අදර දරුවෙනි, එවැනි ප්‍රාතිහාරයක් සිද්ධ වුණේ මේ රෝගියා තුලත්, ඒ රෝගියාව ගෙනාපු අය තුලත් තිබූ විශ්වාසය නිසා. සහෝදර සහෝදරිනි, මේ ජේසුස් වහන්සේව පුදුම කරපු අවස්ථාවක්. තව අවස්ථාවක් තමයි සතාධිපතියා, ඒ සේනාවේ නායකයා ජේසුස් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා ඉල්ලීමක් කරන, මගේ දාසයා, මගේ මෙහෙකරුවා වෙනුවෙන් දැන් බලන්න මේ සෙම්පතියා තමන් යටතේ ඉන්න සේවකයා වෙනුවෙන් ජේසුස් වහන්සේ ඉදිරියේ මැදහත් වෙනවා. ඒකත් පුදුමයක්. සුව වෙන්න අවස්ථාවක්, අවංක වූ ආදරය, තමන්ගේ සේවකයාට තියෙන අවංක වූ ආදරය. ජේසුස් වහන්සේ කියනවා, හරි මම එන්නම්. මොකද මේ සෙම්පතියා සිනගෝව හදන්නට ජේසුගේ ජනතාවට උදව් කරපු කෙනෙක්. උන්වහන්සේ කියනවා, නෑ මම එන්නම් ගෙදරට. එතකොට ඔහුගේ ආඥාව කුමක්ද? අපි දිව්‍ය පූජාවෙදි කියන ආඥාව, ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවේමි. අපි දිව්‍ය පූජාවේ කියන වචනේ. එහෙත් වචනයක් කියන්න, මෙතන ඉඳන් වචනයක් කියන්න, ඔබ වහන්සේ මගේ ගෙදරට එන්න අවශ්‍ය නැහැ. ඔබ වහන්සේ එච්චර වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. ඔබ වහන්සේ මහා බලගතු දෙවිදානු. ඔබ වහන්සේ මෙතන ඉඳන් වචනයක් කියන්න, මගේ දාසයා සුව වෙනවා කියලා. බලන්න දරුවෙනි, මේ සෙම්පතියා උසස් නිලධාරියා,
ධනය තිබුණු බලය තිබුණු මේ උසස් නිලධාරියා තුළ තිබූ විශ්වාසය, ජේසුස් වහන්සේ කෙරෙහි තිබූ විශ්වාසය, ජේසුස් වහන්සේව පුදුම කරවන විශ්වාසයක් ඔහු තුළ තිබුණා. එඩිතර විශ්වාසයක්, උන්වහන්සේව පුදුම කරන විශ්වාසයක්. අර අංශභාග රෝගීන් රෝගියාව ඔසවාගෙන ආපු අර හතර දෙනා තුළ තිබූ විශ්වාසය, ඔවුන්ට විශ්වාසයක් තිබුණා. අපි නම් හිතයි රෝගී අරගෙන ඇවිල්ලා ආපු විදිහට තමයි අපිට ගෙනියන්න වෙන්නේ කියලා. රෝගියා වරගෙන ඇවිල්ලා ආපු විදිහට තමයි ගෙනියන්න වෙන්නේ, ආපෝ ඔසවාගෙන තමයි යන්න වෙන්නේ, ආපෝ උඩට අරගෙන තමයි යන්න වෙන්නේ. නෑ, මේ හතර දෙනා තුළ විශ්වාසයක් තිබ්බා. ජේසුගේ පාමුලට ගෙනාව නම් ඇති, උන්වහන්සේ ළඟට ගෙනාව නම් ඇති, ප්‍රාතිහාර්යක් වෙනවාමයි. අර මහල ස්ත්‍රිය අවුරුදු 18ක් තිස්සේ දුක් විඳා තමන්ගේ ශරීරයෙන් රුධිරය ගලාගෙන ගියා. කාටක්වත් කියන්න බෑ, ගඳ ගහනවා, ජනතාවගෙන් ප්‍රතික්ෂේප ලබනවා. මානසික ආතතියක් තිබුණා, රෝගී තත්වයක් තිබුණා. අවුරුදු ගණනාවක් තිස්සේම රෝගී තත්වයට පත් වෙලා වෛද්‍යවරු ළඟට යන්න ඒ තිබූ තත්වය එන්න එන්න භයානක වුණා. මුළු සේසතම නැති වුණා, තත්වය එන්න එන්න භයානක වුණා. ඇය තුළ විශ්වාසයක් තිබුණා, ජේසු ළඟට ගියොත් ඇති, උන්වහන්සේව ඇල්ලුවොත් ඇති. හැබැයි කොහොමද මම ජේසු අල්ලන්නේ? පලස්තීන දේශයේ ස්ත්‍රියකට බෑ, පිරිමියෙක්ව ප්‍රසිද්ධ ස්ථානයේ අල්ලන්න. ඇය අර ජනතාව අස්සෙන් ඇවිල්ලා ජේසුස් වහන්සේගේ ලෝගුවේ කෙරවල අල්ලනවා. ඇය තුළ විශ්වාසයක් තිබුණා, ඇය සුවපත් වුණා. ජේසුස් වහන්සේ වටේට හැරිලා බල්ලා කියනවා, කවුද මාව ඇල්ලුවේ කියලා. ජේසුගේ ගෝලියෙක් කියනවා, ස්වාමීනි, පේන්නේ නැද්ද මේ සෙනග? කවුරු හරි ඇවිල්ලා ඔබවහන්සේගේ ඇඟේ හැප්පෙන්නේ නැති. නෑ නෑ, කවුරු හරි කෙනෙක් ඕන කැමින් මාව ස්පර්ශ කළා, මගෙන් ආත්මානුභාවය, මගේ අනුහස නික්මුණා. එතකොට අර ස්ත්‍රිය බයෙන් වෙවිලමින් ඇවිල්ලා කියනවා, ස්වාමීනි, මමයි. ජේසු කියනවා, දියණිය, ඔබගේ විශ්වාසය ඔබ සුවපත් කළා. ඒ පුදුම සහගත විශ්වාසයක්. ආදර දරුවෙනි, ස්වාමීන් වහන්සේ අප තුල ප්‍රාතිහාර්ය කරන, අපේ පවුල තුල ප්‍රාතිහාර්ය කරනවා, ඔබේ පුතා තුල ප්‍රාතිහාර්ය කරනවා. අද අම්මා කෙනෙක් ඇවිල්ලා කිව්වා, ෆාදර්, මගේ පුතා ඊටම නරක විදියට ජීවත් වුණේ, දැන් එන්න එන්න හොඳයි, මේ සුවමෙහෙටත් සහභාගී වෙනවා. ස්වාමින් වහන්සේට පුළුවන් ප්‍රාතිහාර්ය කරන්න. මිනිස්සුකගේ ජීවිතේ වෙනස් වීම තමයි ලොකුම ප්‍රාතිහාර්ය. ඒක තමයි ලොකුම ප්‍රාතිහාර්ය. වෙන ප්‍රාතිහාර්යක් නැහැ. ජේසුස් වහන්සේ කියන ජෝනා හැර වෙන ප්‍රාතිහාර්යක් නැහැ. ජෝනා හැර වෙන ප්‍රාතිහාර්යක් නැහැ. මොකද ජෝනාගේ දේශනාවල් අහලා, ජෝනා දිවසිවරයාගේ දේශනාවල් අහලා මිනිස්සුන්ගේ සිත වෙනස් වීමයි ප්‍රාතිහාර්ය. සිත වෙනස් වුණාම අනිකුත් සියලුම ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. තාත්තගේ සිත වෙනස් වුණාම පවුල දියුණු වෙනවා. දරුවගේ ලොකු පුතාගේ සිත වෙනස් වුණාම ඒ පවුල දියුණු වෙනවා. තමන්ගේ දරුවෝ දියුණු වෙනවා, අධ්‍යාපනය ලබනවා. තමන්ගේ සිත වෙනස් වුණාම, සුවය ලැබුවම මුළු ජීවිතයම කැරකෙනවා, මුළු ජීවිතයම ප්‍රාතිහාර්ය බවට පත් වෙනවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේගේ ඒ මහා ප්‍රාතිහාර්යය ඉල්ලලා අපි යාඥා කරමු. අපි හැම කෙනෙක්ම නැගිටලා ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් අපි ගායනා කරමු. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හැමදාම මා දකිනවා. ගීතිකා අංක 89. ස්වාමීන් වහන්සේ අපි ප්‍රශංසා කරමු. පිටෑත ඔසවල ස්වාමීන් වහන්සේ ස්තුති කියන්නේ. සුදී ස්වාමීනි, ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ අප ජීවිත වල ප්‍රාතිහාර්ය කරනවා. නිරන්තරයෙන්ම ඒ ප්‍රාතිහාර්ය වෙනුවෙන් මා ඔබ වහන්සේ ස්තුති කරමු. අප ලබලා දෙන මේ ප්‍රාතිහාර්ය, ඔබගේ අධ්‍යාපනයේ උසස් වීම, ඔබ කරන රැකියාව, ඔබගේ වෙහෙස මහන්සිය, ඔබගේ පෞල් ජීවිතය, මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රාතිහාර්යක්. මිනිස්සු ඇසට නොපෙනෙන, සාමාන්‍ය මිනිසුන්ගේ ඇහැට නොපෙනෙන, විශ්වාසයේ ඇසට දැනෙන ඒ දේ ප්‍රාතිහාර්යක්. ඔබට ලැබෙන දිවා ආහාරය, උදෑසන ආහාරය, මේ සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්යක්. විශ්වාසය තුළ ජීවත් වෙනවා නම්, දිව්‍ය සංරක්ෂණය තුළ ජීවත් වෙනවා නම්, ඔබේ ජීවිතයේ ලැබෙන සෑම දෙයක්ම, ඔබේ ජීවිත පැවැත්ම දෙවියන් වහන්සේගෙන් ලැබෙන මහා ප්‍රාතිහාර්යක්.
ඔබ ස්වාමීන් වහන්සේ ස්තුති කරමි. ස්තුති ස්වාමීන් ප්‍රශංසා වේවා, මහිමය වේවා, නමස්කාර හල්ලෙලුයා. ප්‍රශංසා වේවා මිදුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සැමදාම මට පේනවා. ඉහළ අහසේ පොළොව තලයේ බුදුමාද දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළොව තලයේ බුදුමාද දෙවිඳුන් කරයි. ස්වාමීන් වහන්සේට පුළුවන් මහා කාන්තාරයේ මැදින් ගංගාවල් දිය පාරවල් ඇති කරන්නට රතු මුහුද දෙපෑතල දෙවියන් වහන්සේ කාන්තාරයේ මැදින් අවුරුදු 40ක් පුරා ජනතාව රැගෙන ගිය ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ කටුක අත්දැකීම තුළ කාන්තාර අත්දැකීම තුළ උන්වහන්සේගේ ජීවන ජල ධාරාවල් ඔබගේ සිතට ඔබගේ පවුලට ඔබගේ ආත්මයට වාසීගෙන ඒ ප්‍රාතිහාරයකයි වැලි කතරට ජල ධාරා හරවන ස්වාමීන් වහන්සේ ඔබගේ වියලුණු ජීවිතයට පිළි දරුණු ජීවිතයට උන්වහන්සේගේ මහා පුදුම බලගතු වරප්‍රසාද උන්වහන්සේ දානකම සමකෙනෙක් ස්වාමීන් ස්තුති කියන්න. ප්‍රශංසා වේවා, මහිමය වේවා, ලැබේ ස්තුති ස්වාමීන් වහන්සේ. ආකාසේ මාවත් දෙනු රළු දියමේ මාවත් සැදු මරු කතරේ මා ළඟ විසූ දෙවිතුමනි ඔබමයි රජු. ආකාසේ මාවත් දෙනු රළු දියමේ මාවත් සැදු අරු කතරේ මා ළඟ විසූ දෙවිතුමනි ඔබමයි රජු. ඉහළ අහසේ පොළොව තලයේ බුදුමාද දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළොව තලයේ බුදුමාද දෙවිඳුන් කරයි. සිලෝ දනාව යාඥා කරනු රෝගීන් වේදනා සිටින සිලෝ දනාව වෙනුවෙන් පුංචි දරුවෙක් වෙනුවෙන් මම යාඥා කරනවා. පිළිකා රෝගයේ හැදෙන පුංචි පුතා වෙනුවෙන් අපි යාඥා කරනවා. ස්වාමීන් වහන්සේගේ බලගත් වාස්තේ මේ දරුවාට දානය කර එක දවසේදී සල්ලි කර්මයට භාජනය වෙන එම පුංචි පුතා උදෙසාද මා යාඥා කරන ස්වාමීනි, ඔබ වහන්සේගේ සුවය සහනය ඒ ප්‍රාතිහාර්ය ඔවුන්ට ලබා දෙන්න, ඔවුන්ගේ විශ්වාසය වැඩි කරන්න. මේ මොහොතේදී රෝගී තත්ත්වයේ සිටින සෑම කෙනෙකුටම ආත්මික සුවය, ශක්තිය, බලය, සහනය, සැනසීම ප්‍රාතිහාර්යක් ලෙස ජීවන ජීසුස් දෙන්න වහන්සේ පිළිතුරු ආදරයේ දුක රකවරණය කරන රෝගී දිමාසුව කෙරෝ විපතේ දිමා ළඟ විසූ දැතින්ම මාවට කෙරෝ පියතුමනි ඔබමයි රජු. රෝගී දිමාසුව කෙරෝ විපතේ දිමා ළඟ විසූ දැතින්ම මාවට කෙරෝ පියතුමනි ඔබමයි රජු. ඉහළ අහසේ පොළොව තලයේ බුදුමාගේ දෙවිඳුන් කරයි. ජීවිතය තුල ස්වාමීන් වහන්සේ බුදුමදේ කරන සේක රැකී රක්ෂාව නැති ඔබට මේ සතියේ ස්වාමීන් වහන්සේ ඒ රැකී රක්ෂාව දාන තුන සේක තව සම්පත බලාපොරොත්තු වෙන ඔබට ස්වාමීන් වහන්සේ බලාපොරොත්තුවක් දෙන සේක තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්
අනා වැළපෙන මව්වරුන්ට බලාපොරොත්තු සමුපාසයේ දාණය කරන සේක උන්වහන්සේ ඔබගේ පවුල එකතු කරන සේක රෝගී තත්ත්වයෙන් සිටින ඔබට වෛද්‍යවරුන්ගේ ආරක්ෂා වෛද්‍යවරුන්ගේ මෙදහස්කම තුල සුවය ලැබෙන මාර්ගය ස්වාමීන් වහන්සේ ඔබට දාණය කරන සේක නැතුරු ස්වාමීන් ඔබට උන්වහන්සේ මාර්ගයක් ඔබට පෙන්වන සේක ඔබගේ පවුලේ සමගිය ඇති කරන සේක ස්වාමීන් වහන්සේ ස්තුති වේවා ප්‍රශංසා වේවා මහින්දේව හැලෙලුයා මහින්දේව නමස්කාර වේවා ස්තුති ස්තුති වේවා ස්වාමීන් ප්‍රශංසා වේවා මහින්දේව වේවා නමස්කාර වේවා හැලෙලුයා මේ විශ්වාසය තුල අපි දන ගස්සමු මේ විශ්වාසය තුල ස්වාමීන් වහන්සේ දන ගන්න ඔබගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේට කියන්න දැඩි විශ්වාසය තුල යාඥා කරන්න ඔබට එය උන්වහන්සේ දෙන බව තදින් විශ්වාස කරමින් යාඥා කරන්න ඔබ දන්න කෙනෙක් වෙනුවෙනුත් මේ මොහොතේදී යාඥා කරන්න යාඥාව අත්‍යවශ්‍ය වූ එක් වෙනුවෙන් යාඥා කරන්න ජීවමාන ජේසුස් වහන්සේගේ ඒ මහා ආශිර්වාදය අපි ලබා ගනිමු. එදා උන්වහන්සේ අන්සභාග රෝගියා සුව කළා වගේ මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රිය සුව කළා වගේ උන්වහන්සේ ඔබව මව සුවපත් කරන සේක ඔබේ විශ්වාසය තුළ උන්වහන්සේ ඔබ සුවපත් කරන සේක වන කැලල්වනින් ගලන රුධිරෙන් මාදුවන්න සමිදුනේ සුව කරන්න
ගියංක 164. මාගේ ඔබමයි පියාණනි නිරන්තරේ ගලන කඳුලැනි අතරින් සිනාසෙන නිරන්තරේ ආදරෙන් ඔබේ දුරුලෙහි සිටියා නිරන්තරේ ආදරෙන් ඔබේ දුරුලෙහි සිටියා නිරන්තරේ මට ඔබ නැති දවසේ තනිකම දැනුණා නිරන්තරේ මට ඔබ නැති දවසේ තනිකම දැනුණා නිරන්තරේ 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 හදවත බිඳුනා වරින් වරේ ආදරේ මම යදිමින් හැඳුවා සැරින් සැරේ ජීවිතේ දුක රහසින් දැරුවා නිරන්තරේ හරි ආදරෙන් ඔබේ වචන ඇසුනා ඉමින් සැරේ හරි ආදරෙන් ඔබේ වචන ඇසුනා ඉමින් සැරේ නිරන්තරේ නිරන්තරේ දැනුණා ආදරේ නිරන්තරේ නිරන්තරේ දැනුණා ආදම් වැපිරු පවින් නොවේ වේදනාවේ පරණය පොළොවේ ජනිත වුනේ මරණ මැරුවා සෙනෙහස දිනවා සමිඳු මගේ යනි ස්වර්ගයෙහි අද දුරගුළු හැරුණා උරුස ගසේ යනි ස්වර්ගයෙහි අද දුරගුළු හැරුණා උරුස ගසේ නිරන්තරේ නිරන්තරේ දැනුණා ආදරේ නිරන්තරේ නිරන්තරේ දැනුණා ආදරේ හදවත බිඳුණා වරින් වරේ
ගතිමින් හැදුවා සැරින් සැරේ ජීවිතේ දුක රහසින් දරුවා නිරන්තරේ හරි ආදරෙන් ඔබේ වචන ඇසුනා හිමින් සැරේ හරි ආදරෙන් ඔබේ වචන ඇසුනා හිමින් සැරේ නිරන්තරෙන් නිරන්තරේ දැනුනාදරේ අම්මාගේ ඔබමයි පියාණනි නිරන්තරේ ගලන කඳුලැනි අතරින් සිනාසෙන නිරන්තරේ ආදරින් ඔබේ පුරුලේ සිටියා නිරන්තරේ ආදරින් ඔබේ පුරුලෙහි සිටියා නිරන්තරේ මට ඔබ නැති දවසේ තනිකම දැනුණා නිරන්තරේ මට ඔබ නැති දවසේ තනිකම දැනුණා නිරන්තරේ 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 සාන්තකුරු සැඩයාලමින් අපේ සතුරන් ගම්පගලවා දේවා අපගේ දෙවිස්වාමිනී පිතාගෙත් පුත්‍රාගෙත් පිසාන්තුගෙත් නාමෙන් ආමෙන්.